උදායරේ සහෘදය විශේෂාංගයක් එක්ක තමයි ඔබ සියලුම දෙනා දැන් එකතු වෙලා ඉන්නේ. ඉතින් හැමදාමත් අපි ඔබ ආදරය කරන ඔබේ හිතේ රැඳිලා ඉන්න බොහොම අපූරු ආදරණීය ගෞරවනීය චරිතයක් අපේ සහෘදය විශේෂාංගයට අපි හැමදාමත් එකතු කරගන්නවා. අදත් ඉන්නවා බොහොම අපූරු සහෘදෙක් කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සහෘදෙක් වෙන්න හැමෝටම බෑ. හැබැයි ඔබ දන්නවා සහෘදයෝ කියන අය හිතේ රැඳෙන්නේ හරි කලාතුරකින්. මොකද තමන්ගේ නිර්මාණ ශීලීත්වය නිර්මාණ කුසලතාවය දක්ෂතාවය මේ සියල්ලම හොඳ පන්නරයක් කරගෙන ජීවිතයේ ඉස්සරහට ආවොත් ඔබටත් පුළුවන් හොඳ සහෘදෙක් වෙන්න. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා මනා පෞරුෂත්වයකින් හිබි බොහොම අපූරු චිත්‍ර ශිල්පියෙක්. ඔබ දන්නවා ලංකාවේ චිත්‍ර ශිල්පීන් ඕනෑ තරම් ඉන්නවා. හැබැයි චිත්‍රයක් දැක්ක සැනින් අපිට අඳුරගන්න පුළුවන් වෙන්න ඕනේ මේ චිත්‍රය චිත්‍රගත කරලා තියෙන කවුරුන්ද කියලා. අන්න ඒ වගේ චරිතයක් තමයි අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මූර්ති ශිල්පය, ඒ වගේම තමයි පැරණි බිතුසිතුවම් පිටපත්කරණය, ඒ වගේම තමයි පිටකවර නිර්මාණකරණය, වගේම නිදහස් නිර්මාණකරණය කියන මෙන්න මේ පරාසයන් මනාව ප්‍රගුණ කරපු බොහොම අපූරු වෘත්තීය චිත්‍ර ශිල්පියෙක් කියලා කිව්වොත් මං හිතන්නේ මම නෙවෙයි. ඔබ බොහොම ආදරය කරනවා ප්‍රිය කරනවා එතුමාණන්ගේ චිත්‍රවලට. ඒ වගේම තමයි කියන්නට අවශ්‍යයි දේශීය පුවත්පත් කලාවේ තමන්තම කියලා අනන්‍යතාවයක් ස්වාධීනතාවයක් නිර්මාණය කරගත්ත ඒ ආවේණිකත්වයේ තුල චිත්‍ර නිර්මාණකරණයේ යෙදෙන බොහොම අපූර්ව චරිතයක් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා උදායරේ සහෘදයා විශේෂාංගයට ශාන්ත කේ හේරත් මහත්මයව. ආයුබෝවන්, සුබ උදෑසනක්. හොඳයි, අද දවසේදී අපේ කතාබහ ගලාගෙන යන්නේ මේ පැවතුණු පවතින කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක කොහොමද මේ වැඩිහිටියන් වගේම මේ පොඩි හිටියන්ගේ රසවින්දනය ටිකක් වැඩිපුර අපි අපේ මනසට ඒත්තු ගන්නවන්නේ. ඒ වගේම තමයි චිත්‍රය හරහා කොහොමද මේ මනසට කතා කරන්නේ. චිත්‍රයක් තුළින් කොහොමද අපි අපේ රසවින්දනය ටිකක් වැඩිපුර වෙනස් කරගන්නේ අපේ හදවතට ඇතුළත් කරගන්නේ කියන කාරණා සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරන්නේ. විශේෂයෙන්ම මේ කොරෝනා සමය තුළ වැඩිහිටියන් වගේම පොඩි හිටියනුත් තමන්ගේ නිර්මාණශීලීත්වය ටිකක් වැඩි කරගන්න විවිධ ආකාරයෙන් විවිධ දේවල් කරන අපි සමාජ ජාල මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම දැක්කා. ඔබතුමත් මං හිතන්නේ මගෙත් එක්ක එකඟයි. තවමත් අපි දකිනවා මේත් එක්ක මේ කොරෝනා සමයත් එක්ක අපිට එය ගොඩක් ඉවහල් වුණා. අපේ තියෙන අභ්‍යන්තරයේ තියෙන නිර්මාණශීලීත්වය වගේම අපි නොකරපු දේවල් අපිට මගහැරුණු දේවල් නැවත යථා තත්ත්වයට පත් කරගෙන ඒව කෙරෙහි ටිකක් වැඩිපුර ඇබ්බැහි වෙන්න අපිට අවස්ථාවක් ලැබුණා. මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් තමයි අපි මේ චිත්‍රයත් එකතු කරගෙන අද අපි ඔබතුමත් එක්ක කතා කරන්න හිතුවේ. මොකද ඔබතුමා තමයි ඒ අදහස් වෙනුවෙන් ඒ අදහස් රෝපණය කරගෙන ඉන්න එකම චරිතය. ඉතින් මම ඉස්සෙල්ලාම මෙන්න මේ කාරණාවට යන්න කලින් දැනගන්න කැමති ඔබතුමාට මේ නිරෝධායන කාල සීමාව දැනුනේ කොයි ආකාරයෙන්ද? ඇත්තෙන්ම නිරෝධායන කාල සීමාව මට විශේෂ දෙයක් වුණේ නැහැ. මගේ ජීවිතේ චිත්‍ර ශිල්පියෙක් විදිහට ගත කරන කාලය නිරෝධායන කාලයක්ම තමයි. ඒක නිසා මේක මට අමුතුවෙන් විශේෂිත වුණු දෙයක් නෙවෙයි. මගේ අභ්‍යාස ජීවිතයත් එක්ක කිසියම් රටාවක් හික්මීමක් සහ අධ්‍යයනයක් කරද්දී ඊට ගතපෙන වටා පිටාව මේ නිරෝධායන කාල සීමාවේ තුල අනිත් සමාජයටත් කියන පණිවිඩය මට කලින්ම ලැබිලා තිබුණා මගේ විෂය හරහා. ඒක නිසා ඒක අමුතු නෑ. මේක අමුතු වෙලා තිබුණේ අර තරඟකාරී බව, කලබලය, තරඟ හිසේ තියාගෙන ඉන්න කට්ටිය, ඔළුව ගිනි අරගෙන වගේ විවිධ වැඩ කටයුතු එදිලා තිබුණු අයට මේක ලොකු වෙනසක් පෙනෙන්න දකින්න ඇති. මේක ඇත්තටම අර ඔබතුමිය කිව්වා වගේ පුංචි ළමුන්ට වැඩිපුරම දැනෙන්න ඇති. ඒක මට ළමයි හරහා දැනුණා. දැන් මගේ පන්තියක් නොවන චිත්‍ර පන්තියට එකතු වෙච්ච ළමයි එක පාටම සෙනසුරාදා ඉරිදා වෙනකම් බලාගෙන හිටපු ළමයි ඒගොල්ලන් මේ පන්තියට දෙමව්පියෝ අඬ ගහගෙන එන්නේ නැති වුණාම මට පණිවිඩ හම්බුණා ළමයි අඬනවා පන්තියට එන්න ඕන කියලා. එතකොට ඒ අම්මා තාත්තට සිද්ධ වුණා කියලා දෙන්න ඇයි ඔයගොල්ලන්ව මේ පන්තියට අඬ ගහගෙන යන්නේ නැත්තේ? ඇයි ඔයගොල්ලන්ට ඉස්කෝලේ යන්න බැරි? ඇයි වෙනදා වගේ යාළු
යෙහෙලියොත් එක්ක එදිනෙදා වෙනදා පුරුදු වෙනදා කරපු පුරුදු විදිහට සෙල්ලම් කරන්න යන්න බැරි. එතකොට අන්න මේ පිරිසට ඒගොල්ලන්ගේ ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයකට එන්න සිද්ධ වුණා. එතකොට කොහොමද මේ ළමයින්ගේ ඒ අලුතෙන් ජීවිතයට හුරු වෙන්නේ හුරු කරගන්නේ කියන ඔබතුමිය නඟපු ප්‍රශ්නෙට මගේ විෂයත් එක්ක මම කරේ අර Facebook එක හරහා. ඔව්. ඒගොල්ලන්ගේ ධෛර්යමත් කරන්න පුළුවන් නම් මම ඒගොල්ලන්ට කතා කරනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දෙමාපියොත් එක්ක මට කතා කරනවා. ඔව්. එතකොට මම කියනවා වෙනද වගේම චිත්‍රයක් අඳින්න කියලා. හ්ම්. එතකොට ඒගොල්ලෝ ඒ ඇඳපු එක මට ඊමේල් කරලා එවනවා. හ්ම්. එතකොට ඒක මම අගය කරනවා. හ්ම්. මට පුළුවන් නම් මම ඒකේ මේව මේ වගේ මේක අපි තව බැඩි දියුණු කරගන්න පුළුවන් කියලා කියනවා. හ්ම්. ඉතින් මේ නිසා අර යහපත් පුරුද්ද අපිට තාක්ෂණ ලෝකයේත් එක්ක එකතු වෙලා යම් කිසි විදියකට සමනය කරගන්න පුළුවන් වුණා මටත් ඒක වෙනම අත්දැකීමක් බවට පත් වුණා. අපි කොච්චර දුරස් වුණත් මේ තාක්ෂණය කියන දේ හරි අපූර්වට අපිව එකතු කරලා තිබුණා. මම හිතන්නේ ඒක හුඟක් වටිනවා. සබඳියාවන් අලුත් වුණා, වෙනස් වුණා, නැවුම් මුහුණු වරක් ගත්තා. ඒක තමයි මම හිතන්නේ මේ කාලවකවානුවේදී අපි ඉගෙනගත් පාඩම. කොහොම නමුත් බොහොම හරවත් දේවල්, සාරවත් දේවල්, නැවුම් දේවල් මේ කාල සීමාව තුළ වැඩිහිටියන් වගේම අපි පුංචි දූලා පුතාලා තත්පේ මේ මනසට එකතු කරගෙන තියෙනවායි කියන තැන මම ඉන්නවා. ඉතින් ඔබත් ඒ තැන ඉන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා. දැන් මම මෙන්න මෙහෙම මේ කතාව බහ ආරම්භ කරන්න හිතුවා ශාන්ත මහත්මයා. ඔබතුමා කියනවා ඔබතුමාගේ Facebook ගිනුමට ඇතුල් වෙනකොටම ඒක නරඹනකොටම මේ කලාකාරයක් ඇතුල් වෙන්න රස විඳින්න නොහැකිනම් පිටව යන්න. මොකද්ද මේ? ඔව්. දැන් කලාකාරයකට එන්න ඕන සූදානමක් ඇතුල්. කලාගාරයකට එන්න ඕන රස විඳින්න. කලාගාරයකට එන්න ඕන රස විඳින්න පුළුවන් මනසක් සකස් කරගෙන. එතකොට කෙනෙක් කලාගාරයට එනවා නම් රස විඳින්නේ නැතුව වෙනත් කටයුත්තකට ඔහු එතෙන්ට පැමිණිය යුතු නැතයි කියලා මම හිතනවා. මේක අපි ටිකක් වැඩිපුර හිතුවොත් අපි ආගමික සිද්ධාස්ථානයකට ගිහිල්ලා එතෙන්ට ගැලපෙන්නේ නැති විදිහට සිද්ධාස්ථානේ හැසිරුණොත් මොකද වෙන්නේ? දැන් අපි පුංචි දරුවෙකුට උනත් කියලා දෙනවා පන්සලකට ගිහිල්ලා පල්ලියකට ගිහිල්ලා කෝවිලකට ගිහිල්ලා හැසිරෙන්න ඕන හැටි. කලාගාරයකට ගියාපුවමත් එහෙමයි. මොකද මේ මම විශ්වාස කරන දෙයක් තමයි මේ කලාගාරය චිත්‍රය කියලා කියන්නේ පුද්ගලයෙක්ගේ විනය හදන හොඳ රුකුලක්. පැහැදිලිව. පැහැදිලිව. දැන් ඒකත් එක්ක අපි චුට්ටක් එහාට ගියොත් මම එතකොට මම අර ඔබතුමිය අහපු ප්‍රශ්නෙට උත්තර ඒකෙම මම සටහන් කරන්න. ඔව්. දැන් අපේ අධ්‍යාපන ක්‍රමයේ අද වෙනකොට සකස් වෙලා තියෙන්නේ විෂයන් දෙක තුනක් පස්සේ හඹාගෙන ගිහිල්ලා යම් කිසි තරඟයකින් ඉලක්කයකට පිවිසිලා ඒ ඉලක්කේ කෙසේ හෝ ජයග්‍රහණය කරන්න. කෙසේ හෝ ජයග්‍රහණය කරන්න. එතකොට ඒ අයට පාසලේදී ලැබිය යුතු නිවැරදි පූර්ණ ඉගෙනුම මේ තරඟය නිසා නොලැබී තියෙනවා. අපි පාසලකට යන්නේ තරඟ කරන්න ඉගෙන ගන්න නෙවෙයි. විෂය ඉගෙන ගන්න ගම සමාජයක ජීවත් වෙන්න අනිත් කෙනා අගය කරන්න අනිත් කෙනා තුල තියෙන තමන් තුල නැති වෙනත් විශේෂතා වෙනත් කුසලතා හඳුනා ගන්න ඒවා අගය කරන්න ඒවා ඉවසන්න ඒ වගේන් ඉගෙන ගන්න මේ වගේ පාසලකට යාමේ කාර්යභාරය අති විශාලයි. එතකොට කෙනෙක් යනවා නම් හඹාගෙන ගිහිල්ලා තරඟ කරලා ජයග්‍රහණයක් විතරක් අත්පත් කරගෙන එක් ජයග්‍රහණයක් විතරක් අත්පත් කරගෙන ඉන්න ඔහු අතින් බොහෝ දේ මඟහැරෙන. ඒ බොහෝ දේ මඟහැරෙන සමාජයක් තුල සිදුවෙන ව්‍යසනය අපි මේ කොරෝනා කාලෙදිත් දැක්කා.
එතකොට සෞඛ්‍ය නීති රීති කඩ කරන්නේ කලාවත් එක්ක බොහෝ විට හොඳ සම්බන්ධයක් තියෙන කෙනෙක් නෙවෙයි. කලාවත් එක්ක හොඳ සම්බන්ධයක් තියෙන කෙනෙක් හිතනවා ඇයි සෞඛ්‍ය නිලධාරීන් හමුදා නිලධාරීන් රජය මෙහෙම කියන්නේ ඇයි? අපි ඒකට අනුගත විය යුත්තේ ඇයි? තමුන් වෙනුවෙන් විතරක් නෙවෙයි. අනිත් කෙනා වෙනුවෙනුත් අපි යම් කිසි කැපකිරීමක් කරන්න ඕන. එතකොට මේක හිතන්න පුළුවන් වෙන්නේ මේකේ භයානකකම රස විඳින්න පුළුවන් වෙන්නේ 2 2 4 කියලා විතරක් ඉගෙන ගත්ත අයට නෙවෙයි. ඊට එහාට ගිහිල්ලා කලාත්මකව අනිත් කෙනා ගැන හිතන්න කල්පනා කරන්න පුළුවන් වෙච්චි මේ දේ කරොත් මෙහෙම වෙන්න පුළුවන් කියන හිතවිල්ලට ඇවිල්ලා එහෙමනම් මෙහෙම කරොත් අපිට මේක විසඳා ගන්න පුළුවන් මෙහෙම නොවේයි කියලා හිතන්න පුළුවන් ඒ තර්ක ඥානය තමයි කලාව තුලින් ඇති කරන්නේ මේක ගැන අපේ සමාජයේ ඉතා අඩු තක්සේරුවකින් තමයි කටයුතු කරන්නේ අපි අධ්‍යාපන ක්‍රමයේ තුලම ඒ අඩු තක්සේරුව තියෙනවා ඒකනේ අර කවුද කිව්වේ කලාව කරලා කලාව කණ්ඩය කියලා. ඔව්. අනිත් එක තවත් කාරණාවක් තමයි දැන් දරුවෙකු බිහි වෙන්න ප්‍රථම මව කුස තුල ඉන්නකොටම මේ මවම පොඩ්ඩක් කියනවනේ නේද මෙහෙම වෙන්න ඕනේ. මෙන්න මෙහෙම වෙන්න ඕනේ. එහෙනම් ඉංජිනේරුවෙක් බවට පත් වෙන්න ඕනේ. මගේ දරුවා වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. ලංකාවේ ඉහළම තැනකට යන්න ඕනේ. ජාත්‍යන්තරය ජය ගන්න ඕනේ. මෙන්න මේ අදහස ආරෝපණය කරගත්තාම දරුවා තුල નિરાයාසයෙන්ම තරඟයක් ඇති වෙනවා. ඒ තරඟයත් එක්ක විදමත් පාසල් අධ්‍යාපනයට ගියාට පස්සේ සමූහයක් දරුවන් එක්ක එකතු වුණාට පස්සේ කොහොම හරි කෙසේ හෝ ඔබ කිව්වා එක්තරා තැනකදී කෙසේ හෝ ජයග්‍රහණය කරන්න ඕනි කියලා. අන්න එතනදී මේ අපි අතීතයේ නුරුම කරගෙන තියෙන මේ කලාව චිත්‍රණය මේ සියල්ලක්ම අපිට මග ඇරෙනවා. ඒ තුල අපි අපි අත්හරින්නේ සාර ධර්ම අපි රැකගන්න විනය හික්මීම මෙන්න මේ වගේ දේවල්. දැන් අපිට ඕන දේ අපි සැලසුම් කරන දේ ඒ විදිහටම අපේ ජීවිතේට ලැබෙන්නේ නැහැ. දැන් සමහරු කියනවා මේක දෛවය විහිං අපි කියනන ආකාරයට තමයි අපිට දේවල් ලැබෙන්නේ කියලා. එතකොට මේ ජීවිතය ගැන මේ දෛවය ගැන අපි කල්පනා කරන එක නරකක් නැහැ. එතකොට අපි උසස් පුද්ගලයෙක් වෙන්න ජයග්‍රාහී පුද්ගලයෙක් වීම සඳහා අපි කැප වෙන්න ඕන සූදානම් වෙන්න ඕන ඒ සඳහා උත්සාහ කරන්න ඕන ඒක වරදක් නැහැ. නමුත් දෙමව්පියන්ටවත් පුළුවන්කමක් නැහැ දරුවෙක් අසවලා විය යුතුය කියලා තීන්දු කරලා ඒ කෙනා නිර්මාණය කිරීම මම හිතන්නේ හරි අපහසු කටයුත්තක්. හැම කෙනෙක්ම මේ ලෝකයට එද්දී ඔහු විසින්ගෙන එනවා සුවිශේෂ ඔහුට අනන්‍ය මුණු ශක්තිය මේ ශක්තියෙන් වැඩි දියුණු කර ගැනීමට මේ සමාජයේ අධ්‍යාපන ක්‍රමය අවස්ථාව සලසලා දෙන්න ඕන මේක උසස් අධ්‍යාපන විශේෂඥයින් පිළි අරගෙන තියෙනවා ඒ අනුව තමයි මේ දක්ෂතාවයන් දරුවන් තුල තියෙනවද නැද්ද කියන එක හොයා ගැනීම සඳහා තමයි අර විවිධ විෂය මාලාවන් වල අත්හදා බලන්න ක්‍රියා කරන්න ඒ දරුවන් යොමු කරන්න. ඒ යොමු කිරීම තුළින් සුවිශේෂ දක්ෂතාවල් දක්වන අංශවලට මේ දරුවන් යොමු කරන්න ඕන. ඒ යොමු වීම හරහා ඔවුන්ගෙන් රටට සමාජයට ඒ දරුවට ඒ දරුවගේ පවුලට ගන්න ඕන උපරිම ශක්තිය ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම අර නිවැරදි පුද්ගලයා බිහි කරගන්ත යුතු ක්‍රියාමාර්ගය ඇහුරුනොත් ඔහු යා යුතු මඟ නොයා වෙනත් මඟක යොමු කරන්න ගත්තොත් ඔහුගේ අර සමාජයට වෙන්න ඕන නිවැරදි ශක්තිය යොමු වෙන්නේ නැති වෙන්න පුළුවන්. සරල උදාහරණයක් කිව්වොත් දැන් මම චිත්‍ර ශිල්පයට කුඩා කාලයේ ඉඳලා විශේෂ ඇල්මක් කැමැත්තක් දක්වලා තියෙනවා.
නමුත් මගේ ගුරුවරු මගේ දෙමව්පියෝ මේ විශේෂක ප්‍රගුණ කරගන්න මම උත්සාහ කරනකොට මට ඒකට වැඩි උදව්වක් දුන්නේ නැහැ. දැන් මගේ පාසල් අවදියේදී ආපෝස සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නකොට මට චිත්‍ර විෂය ඉගෙන ගන්න ඕන කියපුවාම මට ඒ විෂය ඉගෙන ගැනීම සඳහා පහසුකම් දෙන්න මගේ විද්‍යාලයේ ගුරුවරුන්ට නොහැකියාවක් තිබුණා. නොහැකියාව තමයි එක ළමයයි හිටියේ චිත්‍ර ඉගෙන ගන්න කැමැත්තෙන්. එතකොට මගේ විදුහල්පතිතුමා ඇහුවා ඇයි කොහොමද එක ළමයෙකුට ගුරුවරයෙක් හිලව් කරන්නේ? ඉතින් ඔය වගේ ගැටලු අපේ සමාජය තුල තියෙනවා. එතෙන්දි මං හිතන්නේ අපේ සමාජයේ එක ළමයෙකුට වුණත් ඔහු කැමති දේ ඔහු දක්ෂ දේ ලබා නොදී වෙන මඟක යන්න කියන්න කියන්න පුළුවන්කමක් නැහැ. ඒක අර මානව අයිතියකුත් තියෙනවා අපේ කැමති දේ ඉගෙන ගන්න. එහෙම ඉගෙනගත්ත අවස්ථාව තිබුණොත් තමයි ඔහුට විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුන්ට අර සමාජයේ නිසි නිවරදි දක්ෂතා පෙන්නන පරිපූර්ණ මිනිහෙක් වෙන්න බැරි වෙනවා. දැන් අද සමාජයේ එහෙම තත්ත්වවල අපිට ඕන තරම් දකින්න පුළුවන්. හොඳයි. ඔබ මේ එක්තරා තැනකදී සඳහන් කරා මේ දෙමව්පියනුත් මේ තත්වයට වගකිව යුතුයි කියන කාරණාව. හැබැයි එතනදී ඔබ හොඳ නිදර්ශනයක් මතු කර පෙන්වනවා මේ පන්තියක් නොවන චිත්‍ර පන්තිය ආරම්භ කරලා මේ කොරෝනා සමයේදී. ඇයි හිතුවේ මේ වගේ දෙයක් ආරම්භ කරන්න ඕනේ? සහ විශේෂයෙන්ම මේ හරහා ආදරණීය දෙමව්පියන්ට හොඳ පණිවිඩයක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ චිත්‍රය හරහා දරුවන්ගේ තියෙන මානසික තත්ත්වය පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා ඇයි ඔබතුමා හිතුවේ? ප්‍රායෝගිකව මේ කාරණාව කොයිතරම් දුරට සාර්ථකයි කියලා ඔබ හිතනවාද? ඔව්, පන්තියක් නොවන චිත්‍ර පන්තිය අපි පටන් ගත්තේ පාසල් අධ්‍යාපනයේදී චිත්‍ර විෂය මඟහැරෙන බොහෝ සිසුන්ට වෙනත් විෂයන් අධ්‍යයනය කිරීම සඳහා දෙමව්පියන්ගේ බලපෑමට හෝ කවුරුන් හෝ තීන්දුව කරලා මහු යන්න ඕන විද්‍යා විෂයට, වාණිජ විෂයට, කලා විෂයට කියලා වෙන් කරලා ගත්තාම ඔවුන් දෙකේ තුනේ පන්තියෙන් පස්සේ අර සෞන්දර්ය විෂයන් වලින් ඔවුන් මඟහැරෙනවා. නමුත් විද්‍යාව කරන ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට ඉතා හොඳ නිර්මාණශීලී ශක්තියක් තියෙන්න පුළුවන්. ඔව්. එතකොට මේ මඟහැරෙන අයට මේ දැනුමත් එක්ක ගැවසෙන්න අත්හදා බලන්න ඒක දියුණු කරගන්න අවස්ථාවක් සලසන්න තමයි අපි පන්තියක් නොවන චිත්‍ර පන්තිය පටන් ගත්තේ. මොකක්ද මේ පන්තියක් නොවන චිත්‍ර පන්තිය? මොකක්ද ඒ තේමාව? ඔව්. පන්තියක් කියන්නේ කොටුවක්. ඔව්. සිලබස් එකක් තියෙනවා. සීමා වෙලා ඉන්නේ. කොටුවක් තියෙනවා, සීමාවක් තියෙනවා, ශිෂ්‍යෝ ගණනාවක් ඉන්නවා, ඔවුන්ට අරමුණක් තියෙනවා, ඔවුන් කරපු කරන දේවල් විශේෂ නිර්දේශයක් තියෙනවා. දැන් පන්තියක් නොවන චිත්‍ර පන්තියේ කිසි දෙයක් නැහැ. පන්තියක් තියෙනවා, ඒ පන්තියේ මිදුලේ වෙන්න පුළුවන්, බිම වෙන්න පුළුවන්, ඊසල් එකක අඳින්න පුළුවන්. පන්තියට ඇවිල්ලා අඳින්න බෑ කියලා හිතුනොත් මට අද අඳින්න බෑ කියලා අඳින්න නැතුව ඉන්න පුළුවන්. ඔහුට පුළුවන් වෙනත් කෙනෙකුට උදව් කරන්න. එතකොට ඔහුට මැටි වලින් නිර්මාණයක් කරන්න ඕන නම් එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් අද මං චිත්‍රයක් අඳින්නේ නැහැ, මං චිත්‍ර අඳින ළමයින්ට බාධා නොකර මං ඔවුන්ට ඇහෙන සින්දු කියනවා. දැන් මෙන්න මේ වගේ නිදහස් තැනක් ඒක. හැබැයි නිර්මාණාත්මක තැනක් ඒක. ඔවුන්ගේ දක්ෂතාවල් ඉදිරිපත් කරන්න පුළුවන් තැනක් ඒක. දැන් ඔබතුමිය ඇහුවා මේක කොරෝනා කාලෙදී කොහොමද මේක පැවතුනේ කියලා. ඒතකොට කොරෝනා කාලෙදී ළමයි එන්න මේගොල්ලෝ මෙතෙන්ට එන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් අපි ළමයින්ගේ උනන්දු අතාරියේ නැහැ. අපි තාක්ෂණයත් එක්ක ඔවුන් සම්බන්ධ කරගත්තා. දැන් මගේ Facebook පිටුවට ගියාම ඒකේ තියෙනවා ගෙදරදී ළමයි කරලා මට එවන නිර්මාණ. දැන් ගෙදරදී සමහර ළමයි අඳින දේවල් පන්තියේදී අඳින දේවල් වලට වැඩිය වෙනස් වෙලක් තියෙනවා.
සමහර විට දෙමව්පියෝ ඒ ළමයින්ට චිත්‍ර අඳින්න දෙමව්පියෝ කියලා දෙන්න ගියාපුවාම ඇති වෙන වෙනස්කනොත් අපිට දකින්න පුළුවන් වෙන. එතකොට අපි ඔවුන්ට කියලා දෙනව නැවත මේක අඳින්න ඕන තනියමයි. දැන් පන්ති කාමරයේදී එහෙම නැත්නම් පන්තියක් නොවන චිත්‍ර පන්තියේදී අඳිනවා වගේ නෙවෙයි ගෙදෙද්දි ඕනතරම් කාලය තියෙන. එහෙම නැත්නම් නිදහස තියෙනවා. නිදහස තියෙනවා. ඒ නිදහස වැරදි විදිහට අපිට යොමු කරගන්නත් පුළුවන්. වෙන කවුරු හරි අඳපු චිත්‍රයක් දිහා බලාගෙන ඒක ඇඳලා ඒක මගේ චිත්‍රයක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මගේ හරි තාත්තගේ හරි අක්කගේ හරි අයියාගේ හරි උදව්වක් අරගෙන ඒක මගේ කියලා කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ඒකත් කියලා දෙනවා. අන්න අපිට අර පන්තියක් ඇතුලේදී කියන්න පුළුවන් දෙයට එහා ගියපු කොටසක් මේ අවස්ථාවේ දරුවන්ට කියලා දෙන්න පුළුවන්. ඊළඟට තව දෙයක් අපි මෙතෙන්දී කියලා දෙනවා. චිත්‍රයක් කියන්නේ කොලේක පැන්සලකින් පාට ටිකකින් අඳින දෙයක් විතරක්ම නෙවෙයි. අපි පුංචි පෝච්චයක මල් පැලයක් හදනකොට අන්න අපි චිත්‍රයක් නිර්මාණය කරනවා. අපි ගිහිල්ලා මල් පෝච්චිය ලස්සන කරලා පස් දාලා මල් ඇට හරි එළවලු ඇටයක් හරි දාලා ඊළඟ දවසේ වෙනකොට ඒ චිත්‍රය අලුත් වෙනවා. අපිට පේන දේ අලුත්. අපි ඒකට පෝර දාලා වතුර දාලා දවස් දෙක තුනක් යනකොට ඒ චිත්‍රය තව ටිකක් වෙනස් වෙනවා. මේක සතියක් යනකොට ඒ චිත්‍රය විවිධ පාට වලින් විවිධ හැඩතල වලින් පිරෙනවා. අපි ඒෙන් සතුටක් ලබනවා. අපි ගෙදර ඉන්නකොට වෙනදා මිදුල අතු ගන්න නැති ළමයි ගස්වල කොළ වැල්ටිලා අපිලිවෙල තියෙන මිදුල ලස්සන කරන්න කියපුවාම එතන ඇති වෙන්නේ චිත්‍රය. හැම තැනම වැටිලා තියෙන කොළ ටික අයින් කරලා ඒ කොළ ටික පිළිවෙලකට පැත්තකට කරලා ඒක කුණු ගොඩකට දාලා ඒක පුච්චනවා නම් පුච්චනකොට ඇති වෙන්නේ චිත්‍රය. විවිධ වර්ණ, විවිධ හැඩ, විවිධ ප්‍රතිඵල අපිට ලැබෙනවා. ඊළඟ වෙනදට වැඩි ළමයෙකුට විවේකේ ලැබිලා තියෙනවා මේ අවස්ථාවේ. තමුන්ගේ නිවස අවට පරිසරයේ ඉන්න සත්තුන්ව දකින්. ඔවුන්ගේ ක්‍රියාකාරකම් දකින්. දැන් සමහර කුරුල්ල කෑමක් හම්බුනහම ඒ කෑම තනියම කන්නේ. ඔවුන් ඒ කෑම දකපු ගමන් කෑ ගහලා පණිවිඩය දෙනවා තමුන්ගේ වර්ගයාට එන්න. මෙන්න කෑමක් තියෙනවා. දෙමලිච්චු වගේ අය. එතකොට පිරිලා එනවා ඉතින්. එතකොට මේකේ ආස්වාදය විඳින්න දරුවා යොමු වෙනවා. දරුවා හිතනවා. මේවා ඉගෙන ගන්න අපිට අවස්ථාව දීලා තියෙන්නේ කොරෝනා. එතකොට කොරෝනාගේ හොඳ පැත්ත අපි කොහොමද ප්‍රයෝජනෙට ගන්න ඕන කියලා අපි දරුවට කියලා දෙන්නවා. එහෙම නැතුව ඒ වගේම මේ සංසිද්ධි දරුවා විතරක් නෙවෙයි වැඩිහිටියත් දරුවත් එක්ක එකතු වෙලා රස විඳිනවා නම් අන්න හරීම වැදගත් වෙනවා. ඔන්න තවත් ගැටලුවක් මතුවන තැනක් තමයි මේ රස විඳීම කියන කාරණාව. සමහර අය දන්නේ නැහැ ඇත්තටම මේ දෙයක් අපි දකින චිත්‍රයක් වෙන්න පුළුවන් යම්කිසි නිර්මාණයක් වෙන්න පුළුවන් එමත් නැත්නම් තමන්ගේ රූපය වෙන්න පුළුවන් කොහොමද මේක රස විඳින්න කියන තැන බොහෝ අය මේ ගැටලුවක ඉන්නවා නිර්වලා ඉන්නවා මොකද දැන් චිත්‍රයක් ඇඳලා ඉවර කරන්න ඕන නැහැ ඒක රස විඳින්න චිත්‍රය ඇඳලා ටිකක් වෙලා ඒක දිහා බලන් ඉඳලා වෙන වැඩක් කරලා ඇවිල්ලා ඒක දිහා ඒක හොඳට බලලා අඩුපාඩු බලලා අන්න ඒක තමයි මේ රස විඳිනවා කියන්නේ ඒ රස විඳින්නත් මම හිතන්නේ චිත්‍රය අඳිනා වගේම චිත්‍රය කෙරෙහි හොඳ චින්තනයකුත් අපි විසින්ම ගොඩනගා ගන්න ඕනේ. පුහුණුවක් හුරුවක් තියෙනවා. අභ්‍යාසයක් තියෙනවා. දැන් මම අහලා තියෙනවා පුංචි ළමයෙන්ගෙන් ඔබතුමිය දැන් මේක මතු කරා මට සතුටුයි. අපි රස විඳිනවා කියන්නේ. දැන් අපි අඹ ගෙඩියක් රස විඳිනවා කියන්නේ කොහොමද? දැන් අපි මම ළමයි එක්ක කතා කරලා තිනවා අඹ ගෙඩියක් රස විඳිනවා වගේද චිත්‍රයක් රස විඳින්න ඇඳපු චිත්‍රේ කපලා කෑලි වලට අරගෙන ඒක කාලා රස විඳිනවද දැන් ළමයි සමහරට රස විඳිනවා කියපුවාම බුළු චොක්ලට් එකක් රස විඳිනවා අයිස්ක්‍රීම් එකක් රස විඳිනවා දැන් ඒකයි ඒගොල්ලෝ දන්නේ චිත්‍රයක් රස විඳිනවා කියන එක අහලා තිබුණාට
ඒක රස විඳින්නේ කොහොමද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් අන්න දැන් මේ විවේක කාලෙදී දෙමව්පියන්ට පුළුවන් මේක කියලා දෙන්න. හැබැයි දෙමව්පියොත් මේක දැනගෙන තියෙනවා. එතකොටත් ගැටලුවක් තියෙනවා. දෙමව්පියන්ට දන්වන එක තමයි මං හිතන්නේ ටිකක් අමාරුම කාර්යය. අමාරුම කාර්යය. ඔව් අපි මේ උත්සාහ කරන්නේ ඒ දෙයට තමයි. ඔව්. දැන් ඒකට හේතුවත් අපි චුට්ටක් කතා කරලින්. දැන් අර අපි කියපු අධ්‍යාපන ක්‍රමයේ යටතේ තරඟ දුවපු දෙමව්පියන්ගේ දරුවෝ නම් පොඩි අවාසනාවන්තකමක් තියෙනවා. මොකද දෙමව්පියන්ට අර හුරුව නැහැ. එතකොට දෙමව්පියෝ සමාජයේ පිළිබඳ අනිත් විෂයන් පිළිබඳ පොඩි අවබෝධයක් හුරුවක් දැනුමක් තියෙනවා නම් එහෙම නැත්තම් එක විෂයක් දෙකක් ඉගෙනගෙන ලොකු තැනකට ගියාපුවාම ඒගොල්ලන්ගේ තියෙන වාසනා ගුණය නිසා තමුන්ට තේරෙනවා නම් අපිට ලොකු වරදක් වෙලා තියෙනවා. අපි සමාජයේ ගොඩක් පුළුල් දැනුමක් අපි අපිට ගිලිහිලා ගිහිල්ලා තියෙනවා අපි අතින්. ඒක අපේ දරුවන්ට හරි දෙන්න ඕන කියලා හිතෙනවා නම් ඔන්න අපිට පුළුවන්කම තියෙනවා මේ හුරුව තමුන්ගේ දරුවට ලබලා දෙන්න. එතකොට කොහොමද ඒ රසය ලැබලා දෙන්නේ? දැන් පුංචි දරුවෙකුට කියන්න පුළුවන්. දැන් නිදාගෙන ඉන්න ඇඳ සමහර විට වෙනදා ඉස්කෝලේ යන හදිස්සියට එයා නැගිටලා කලබලෙන් දුවගෙන යනවා. හැබැයි අර දරුවෙකුට කිව්වොත් නිදාගෙන ඉන්න ඇඳ කියන්නේ චිත්‍රය. එතකොට ඒ චිත්‍රය අපි ලස්සන කරනවා, පාට කරනවා, හැඩ කරනවා කියන්නේ අර පොඩි වෙලා තියෙන ඇඳේ රෙදි කෑලිටි මේ බෙඩ්ෂීට් එක ලස්සනට හදලා කොට්ටේ ලස්සනට තියලා තමුන් පොරවගෙන හිටපු ෂීට් එක ලස්සනට නමලා ඒක තියලා ඒක දිහා බලපුවාම අපිට ඒක තුලින් චිත්‍රයක් හදාගන්න පුළුවන් නะ. අපිට ගෙදර මල් පෝච්චි ටික දැන් මෙතන වුණත් මල් පෝච්චි ටික තියලා තියෙන්නේ පිළිවෙලකට. දැන් ඊළඟ වැඩසටහනකදී මේ විදිහටම තියෙනවට වැඩිය මේක වෙනස් විදිහයකට තිබ්බොත් දැන් අද තියෙනවට වඩා හෙට මේක වෙන තැනක කරදරයක් නොවන විදිහට වෙනත් ලස්සන විදිහයකට තියන්න පුළුවන්. ඒකෙන් විවිධත්වයක් ඇති වෙනවා, විවිධ රසයක් ඇති වෙනවා. ඉතින් මේවා තමයි චිත්‍රය කියන්නේ. කඩදාසියක අඳින එකම නෙවෙයි. අපි කඩදාසියක ඇඳලා පුහුණු වෙන්න පුළුවන්. ඊළඟට අපේ අර කුසලතාවය වැඩි කරගන්න අපිට පුළුවන් විවිධ දේවල් කරන්න. දැන් ගහක කොළයක් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ගහක නාකි වෙලා වැටෙන කොළවල වර්ණ වෙනස්. එතකොට පාට පෙට්ටියේ තියෙන වර්ණ මේ කොළවලත් තියෙන. හැබැයි පාට ටියුබ් එකේ තියෙන වර්ණ තියෙනවට වැඩිය කොළය අර නාකි වෙලා වැටිච්චි කොළේ වර්ණ වෙනස්. තරුණ බබාලා වගේ එන අලුත් කොළේ පාට වෙනස්. ඔන්න ඔය වර්ණ සංයෝජනයත් චිත්‍රය තුළ මනාව ප්‍රගුණ කරගන්න කරන්න ඕන. දැන් මේක පොතේ දැනුමෙන් ඉගෙන ගන්නවට වඩා පරිසරයේ තියෙන අර ගහ කොළ වලින් ගහේ කොළේ කොහොමද මේ වර්ණ වෙනස් වෙලා තියෙන්නේ කියන එක රස විඳින දරුවෙකුට පාට පෙට්ටියේ තියෙන වර්ණ වලින් කඩදාසියේ නිර්මාණයක් කිරීම සඳහා ඉතා පහසු වෙනවා. දැන් කෙනෙකුට දැන් තමුන්ගේ අම්මා තාත්තත් එක්ක මේ දවස්වල වැඩිපුර ගැවසෙන්න අවස්ථාව ලැබෙනවා. එතකොට අම්මට තරහ ගිහිල්ලා තියෙනවා කියන එක දැනගන්න අම්මා බනින්න හරි ගහන්න හරි ඕනේ නැහැ. අම්මගේ මූණෙන් දකින්න පුළුවන් මම මේ කරන වැඩේ හොඳද නරකද, මම මේක තව දුරටත් කරගෙන යන්න ඕනද නතර කරන්න ඕනද කියලා. ඒක දැනගන්න නම් අම්මගේ මූණේ ඇති වෙච්ච ඉරියව්වල වෙනස්කම් පිළිබඳ අධ්‍යයනයක් කරන්න ඕන. හොඳයි. ඔබ මතක තියාගත යුතු දෙය තමයි නිදහස් නිර්මාණකරුවෙක් වෙන එක තමයි වඩාත් උචිත. මොකද එතකොට ස්වභාවික පරිසරයේ ඔබට එදිනෙදා මුණ ගැහෙන අය මේ සෑම දෙයක්ම බොහොම අපූර්වට ඔබ තුළ රඳවාගෙන බොහොම අපූර්වට චිත්‍රණය කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. වගේම ඔබේ මනස දියුණු කරගන්න, ඒ වගේම තමයි ඔබ තුළ හික්මීමක් ඇති කරගන්න, විනයක් ගොඩනගා ගන්න, රස වින්දනයක් ඇති කරගන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා පන්තියක් නොවන චිත්‍ර පන්තියත් එක්ක
එක්ක එකතු වෙන්න කියලා පොඩි හිටියන්ට විතරක් නෙමෙයි වැඩි හිටියන්ටත් ඔන්න අවස්ථාව අපි ලබා දෙමු. මොකද මේ දවස්වල ටිකක් වැඩිපුර වැඩි හිටියොත් මේ නිර්මාණශීලීත්වය ප්‍රගුණ කරගන්න බොහෝ දේවල් කරනවා. ඔවුන්ටත් හොඳ අත්වලක් බවට පත්වෙවි මේ පන්තියක් නවන චිත්‍රපන්තිය. ඉතින් ඒ ආරාධනාවත් එක්ක අපි ලබා දුන්න පණිවිඩය ඔබේ මනසේ රඳවා තබා ගනිමි කියලා අපි විශ්වාස කරනවා. එසේනම් අද දවසේදී සහෘදයා විශේෂාංගයට අපිත් එක්ක එකතුනේ නිදහස් නිර්මාණකරුවෙක් නිදහස් චිත්‍ර ශිල්පියෙක් කියලා හඳුන්වනවට තමයි එතුමා වඩාත්ම කැමති. ඉතින් ශාන්තකේ හේරත් මහත්මයා තමයි අද දවසේදී අපිත් එක්ක එකතුනේ. තවත් දවසක අපි මුණ ගැහෙමු. මේ වගේ බොහොම හරවත් කතා බහක් අපේ ආදරණීයන්ට දිනන කරන්න බොහොම ස්තුතියි. අද දවස අපි වෙනුවෙන් වැය කරාට තවත් දවසකදී මුණ ගැහෙමු. ආයුබෝවන් ඔබතුමාට. හොඳයි. එසේනම් රැඳෙන්න උදායිරත් එක්ක ඔබ වෙනුවෙන් අපේ බොහොම අපූර්ව විශේෂාංග සූදානම් කරලා තියෙනවා. සහෘදයා විශේෂාංගයේ මෙතනින් නිමාවටපත් වෙනවා. අපි කෙටි විරාමයක් ලබාගෙන නැවත මුණ ගැහෙමු උදායිරත් එක්ක.